හයි ෆ්‍රෙන්ඩ්ස් සමහර අයට සමහර මූවිස් බලද්දී ඒකේ ඉන්න හීරෝට වඩා විලන්ටයි හුඟක් කැමති වෙන්නේ. උදාහරණයකට කිව්වොත් Dark Knight's Joker, Avengers Thanos, Sherlock Holmes කතාවේ මහාචාර්ය මොරියාටි මේ වගේ. ඒ වගේම තමයි මේ කතාවේ එන ප්‍රධාන චරිතයත් ටිකක් නරක වැඩ කරන කෙනෙක් වගේ පෙනුනත් මෙයාටත් අනිවාර්යයෙන්ම ඔයාලා කැමති වේවි. ඒක මට ෂුවර් කරන්න පුළුවන්. ඒකට එකම හේතුව එයාගේ ස්ටයිල් එක සහ ඇටිටියුඩ් එක. Money Heist ප්‍රොෆෙසර්ට ඔයාලා ආදරය කරපු තරමටම මේ කතාවේ ප්‍රධාන චරිතය වන තෝමස් ෂෙල්බීටත් ඔයාලා අනිවාර්යයෙන්ම ආදරය කරයි. ඉතින් අද අපි බලන්න යන්නේ ඔයාලගෙන් හුඟ දෙනෙක් කාලෙක ඉඳන් මගෙන් ඉල්ලපු Peaky Blinders TV series එකයි. මේ කතාවේ ඉන්ට්‍රෝ එක මට ටිකක් ලොකුවට කරන්න වෙනවා. හුඟ දෙනෙක් ඉල්ලපු නිසාම ඇත්තටම මේ කතාවේ මොනවද තියෙන්නේ කියලා දැනගන්නත් එක්ක මාත් ටිකක් බැලුවා. බලන්න පටන් ගත්තට පස්සේ එක දිගටම මේ කතාව මම බලාගෙනම ගියා. මොකද ඒ තරමටම මම මේකට ඇබ්බැහි වුණා. ඒ තරම්ම සුපිරි කතාව. ඔක්කොම සීසන් 6යි. ඒ හැම එකකම එපිසෝඩ් 6ක් වගේ ඇති. කතාවේ තියෙන විස්තර අනුව සමහර එපිසෝඩ් වල කාලය ටිකක් අඩු වැඩි වෙන්න පුළුවන්. ගෑන්ග්ස්ටර් මූවීස්, ගොඩ්ෆාදර් ටයිප් එකේ මූවීස් වලට කැමති නම් අනිවාර්යයෙන්ම මේක බලන්න. ඇත්තටම මේ සීරීස් එක සමහර සත්‍ය සිදුවීම් ඇසුරෙනුයි අරගෙන තියෙන්නේ. තහ 9 වෙනි සියවසේ සිද්ධ වෙන සිදුවීම් පෙළක් ගැනයි අපිට කියන්න හදන්නේ. හරියටම දැනට අවුරුදු 100කට කලින් කියලා හිතාගන්නකෝ. පළවෙනි ලෝක යුද සමයේ එංගලන්තයේ බර්මින්ග්හැම් වලයි මේ දේවල් සිද්ධ වෙන්නේ. කතාව බලාගෙන යද්දි මට හිතුනේ තෝමස්ගේ මොළයත් ප්‍රොෆෙසර්ගේ මොළයට දෙවෙනි නැහැ කියලායි. හරි, ගොඩක් කතා කරානේ. දැන් අපි කතාවට යමු. අද අපි බලන්න යන්නේ 2014 දී Netflix වල රිලීස් වුණු Peaky Blinders TV series එකයි. 1919 වසරේදී බර්මින්ග්හැම් කියන ගමේ මර කණ්ඩායම් කීපයක්ම හිටියා. නමුත් ඒ අතරින් මහජනතාව හුඟක්ම දැකලා බය වුණේ මේ Peaky Blinders කියන කණ්ඩායමටයි. හරිම ජැන්ඩියට සුපිරි කෝට් කිට් එහෙම දාගෙනයි මේ කල්ලිය පිරිමින් ඉන්නේ. මෙයාලා දාගෙන ඉන්න තොප්පිය නම් ටිකක් අමුතුම විදිහට තිබුණට අපි හිතනවට වඩා ඒක වෙනස්. මොකද ඇත්තටම ඒක මෙයාලගේ වෙපන් එකක්. මේ තොප්පියේ මෙයාලා බ්ලේඩ් තියාගෙන ඉන්නේ. මෙයාලට විරුද්ධව කවුරු හරි නැගී හිටියොත් මේ කැප් එකෙන්ම එයාලට අවසන් ගමන් යන්න සිද්ධ වෙනවා. මේ Peaky Blinders කියන මරකල්ලිය ලීඩ් කරන්නේ එක පවුලක්. ඒ ෂෙල්බී පවුල. ආතර් ෂෙල්බී. මෙයා තමයි මේ හැමෝගෙම ලොකු අයියා. පවුලේ ඉන්න වැඩිමලා නිසා මෙයා කියන හැම එකක්ම පවුලේ අනිත් අය හැමෝම අහනවා. මේ සහෝදරයන් අතරින් තුන්වෙනියා ජෝන් ෂෙල්බී. එයාටත් බාලම කෙනා තමයි ෆින් ෂෙල්බී. මේ ෂෙල්බී පවුලේ ගෑනු ළමෙකුත් ඉන්නවා. එයා ඇඩා ෂෙල්බී. මේ Peaky Blinders මරකල්ලිය ෂෙල්බී පවුල කන්ට්‍රෝල් කරාට මේ මුළු ෂෙල්බී පවුලම කන්ට්‍රෝල් කරන්නේ ආතර්ගේ දෙවෙනි මල්ලි තෝමස් ෂෙල්බී. පිටතින් ඉඳන් බලන කෙනෙක්ට ආතර් ෂෙල්බී තමයි මේ කණ්ඩායමේ නායකයා වගේ පේන්නේ. නමුත් ඇතුලේ මෙයාලගේ ළඟින් ඉඳන් බලන කෙනෙක්ට තමයි ඇත්තටම මේ කණ්ඩායම ලීඩ් කරගෙන යන්නේ තෝමස් කියලා දැනෙන්නේ. තෝමස් කියන්නේ අතිබුද්ධිමත් කෙනෙක්. එයා දෙයක් කරොත් සමහර අයට හිතාගන්නවත් බැරි වෙනවා. ඇයි මෙයා මේ වගේ කරන්නේ කියලා. නමුත් අවසානයේට ලං වෙද්දි තමයි තෝමස් කරපු හැම දෙයකටම හේතුව මෙන්න මේකයි කියන එක දැනගන්න ලැබෙන්නේ. ඒ තරමටම දශමෙටත් ප්ලෑන් කරලයි එයා හැම දෙයක්ම කරන්නේ. තෝමස්ව කාටවත් එච්චර ලේසියෙන් රවට්ටන්න බෑ. එහෙම රවටපු කෙනෙක් යහතින් ඉඳලත් නැහැ. තෝමස් අශ්වයන්ට හුඟක් ආදරය කරන කෙනෙක්. ඒ වගේම තමයි මෙයාලගේ ෆැමිලි බිස්නස් එකත් අශ්ව රේස් තියලා සූදු කෙලින එකයි. තමන්ගේ අශ්වයින්ව රේස් එකේ දුවන්න තියලා ජනතාවට මේ අශ්වයින්ගේ පිටේ ඔට්ටු අල්ලන්න සලස්වනවා. ඒ විදිහටයි මෙයාලා සල්ලි හම්බ කරන්නේ. නමුත් මේ ඔට්ටු වලින් කොහොමද දිනන්නේ කියලා මෙයාලා හොඳටම දන්නවා. ඉතින් දවසක් මේ තෝමස් මොකද කරන්නේ? එයාගේ ප්‍රියතම අශ්වයෙක්වත් අරගෙන එයාලගේ ගමේ චීන ජනතාව ජීවත් වෙන ප්‍රදේශයකට එනවා. එහෙ ඉන්න චීන කාන්තාවක් මොකද කරන්නේ? තෝමස්ගේ අශ්වයාට මන්ත්‍රයක් මතු කරලා රතුපාට කුඩක් ඉහිනවා. මේක ජයග්‍රහණය සඳහා කරන චාරිත්‍රයක්. ඉතින් තෝමස්ගේ අශ්වයාට මේ චාරිත්‍රය කරපු නිසා එහෙ ඉන්න හැම කෙනෙක්ම තෝමස්ගේ මෙන්න මේ අශ්වයා තමයි හෙට රේස් එකේදී දිනන්න කියලා විශ්වාස කරන්න පටන් ගන්නවා. එතනදි තෝමස් මේ අශ්වයාගේ නම තමයි මොනහැන් බෝයි. මීළඟ තරඟයේදී මේ අශ්වයා තමයි දිනන්නේ. ඒ නිසා හැමෝම අමතක නොකර මේ අශ්වයාට ඔට්ටු අල්ලන්නයි කියලා තෝමස් එතනින් පිටත් වෙනවා. අශ්වයාගේ පිටේ තමන්ගේ ගමේ වටයක් යද්දී එයාට ඉදිරියෙන් එන හැම කෙනෙක්ම ජනතාව, පොලිස් නිලධාරීන් උනත් මේ හැමෝම තෝමස්ට සැලියුට් කරනවා. මර කණ්ඩායමක කෙනෙක් දැක්කම ඕනම කෙනෙක් එහෙම තමයි. නමුත් මෙහි ඉන්න ජනතාවට මේ Peaky Blinders කණ්ඩායම ගැන බයක් තියෙනවා වගේම එයාලා ගැන ලොකු ගෞරවයකුත් තියෙනවා. ඒ ඇයි කියනවා නම් අනිත් මරකල්ලි පාලනය කරන ප්‍රදේශවල එයාලා ජනතාවට හිරිහැර කරනවා වගේම ජනතාවගෙන් හූරම් කඩනවා. නමුත් මේ Peaky Blinders කණ්ඩායම එහෙම නෙමෙයි. එයාලා මේ ප්‍රදේශය ආරක්ෂා කරනවා. ඊට පස්සේ තමයි මරකම් කරන්නේ. ඒ නිසාම මෙහි ජනතාවට මෙයාලා ගැන පුංචි ගෞරවයක් තියෙනවා. හරි කියලා තෝමස් එයාලගේ ඔෆිස් එකට යනවා. එහෙ වැඩ කරන හැම කෙනෙක්ම කඩිමුඩියේ වැඩ කරද්දී තෝමස්ගේ අයියා ආතර් තෝමස්ව මෙහෙට එන්නයි කියලා කතා කරනවා. තෝමස් මහලොකු වැඩෙක් වුණත් තමන්ගේ අයියා ඉස්සරහා එයාට හුඟක් ගරු කරලයි හැසිරෙන්නේ. තෝමස් ඔයා මේ මොනවද කරලා තියෙන්නේ? චීන ජනතාව ඉන්න
ඉන්න තැනට ගිහින් අපේ අශ්වයා තමයි දිනන්නේ කියලා ඔයා කියලා ඇවිත් ඔව් අයියේ දැන් මොකක්ද ඒකේ තියෙන ප්‍රශ්නේ මං එහෙම කරොත් තමයි එතන ඉන්න ජනතාව අපේ අශ්වයාගේ පිටේ ඔට්ටු අල්ලන්නේ තෝමස් ඔයාට මං කියන එක තේරෙනවද අපේ අශ්වයාගේ පිටේ එයාලා ඔට්ටු අල්ලලා අපේ අශ්වයා පැරදුනොත් කමක් නැහැ නමුත් අපේ අශ්වයා දින්නොත් මොකක්ද වෙන්නේ ඒ කියන්නේ ඔයා අපේ අශ්වයාව පරදින්න සලස්වනවා ඒකෙන් ඔයා මැච් ෆික්සින් එකක් කරන්නයි යන්නේ ඒකත් මේ තරඟයේ පවත්වන ඒකත් මේ රේස් කෝස් එකේ අයිතිකරු බිලීට නොකියා එයාගේ අවසරයක් නැතුව මැච් ෆික්සින් එකක් කරොත් ඒක අපිට ලොකු ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් ඔයාට මේක තේරෙනවද කියලා ආතර් අහද්දි මේ අහන්න අයියේ මම කරන දෙයක් කල්පනා නොකර කරයි කියලා ඔයා හිතනවද ඔයා බය වෙන්න එපා හැම දෙයක්ම අපේ අතේ තියෙන්නේ මාව විශ්වාස කරන්නයි කියලා තෝමස් එතනින් එළියට යන්න හදද්දි එයාව ටිකක් නවත්තන ආතර් අදර 8ට තියෙන අපේ ෆැමිලි මීටින් එකට අනිවාර්යෙන්ම එන්නයි කියනවා ඒ සීන් එක එහෙමම කට් කරලා කෝච්චියක එන පොලිස් නිලධාරියෙක්ව පෙන්නනවා එයාගේ නම ඉන්ස්පෙක්ටර් කැම්බල් ඒ වගේම තමයි එයාගේ අතේ විශේෂ ෆයිල් එකකුත් තියෙනවා එංගලන්ත රජයට අයිති මිලිටරි වෙපන් තොගයක් කල්ලියක් විසින් හොරකම් කරගෙන මේක ලේසි පහසු දෙයක් නෙමෙයි ඒ නිසායි විශේෂිතව මෙයාව පත් කරලා බර්මින්ග්හැම් වලට එවලා තියෙන්නේ මේ වැඩේ කරන්න පුළුවන් කියලා සැක කරන පුද්ගලයන් ගැන විස්තර තමයි එයා ළඟ තියෙන ෆයිල් එකේ තියෙන්නේ ඒ ලිස්ට් එකේ ඉන්න පළවෙනි කෙනා ෂෙල්බි පෞලේ වැඩිමලාවන ආතර් ෂෙල්බි ඊට පස්සේ තෝමස් ෂෙල්බිගේ ෆොටෝ එකක් මේ දෙන්න හැර ෆ්‍රෙඩි කියලා තව පුද්ගලයෙක්ගේ ෆොටෝ එකකුත් ඒකේ තියෙනවා මේ ෆ්‍රෙඩි කියන්නේ තෝමස්ගේ පුංචි කාලේ යාළුවෙක් නමුත් එයා මේ පීකි බ්ලයින්ඩර්ස් කණ්ඩායමේ නැහැ එයා කමියුනිස්ට් වාදය පිළිගත් විප්ලවකරුවෙක් ජනතාව එකතු කරගෙන රජයට විරුද්ධව කැරලි ගහන කෙනෙක් මේ තුන් දෙනාගෙන් ආයුධ තොගය හොරකම් කරේ කවුද කියන එක හොයාගන්න එක තමයි ඉන්ස්පෙක්ටර්ගේ රාජකාරිය වෙන්නේ ඒ සීන් එක එහෙමම කට් කරොත් මේ තෝමස් එයා ආසම කරන ස්ථානයකට යනවා ඒක බාර් එකක් මේ කතාවේදී මත්පැන් බොන එක දුම් වැටි බොන එක හරිම සුලබ දසුනක් ඒකට මගේ නම් ඒ තරම් කැමැත්තක් නැහැ නමුත් කතාවේ සමහර වැදගත් සීන් මට ඒ විදිහට පෙන්වන්න සිද්ධ වෙනවා කතාව රසවිඳින්න ඔයාලා ඒව ආදර්ශයට ගන්න එපා කියලා මං ඔයාලගෙන් ආදරයෙන් ඉල්ලනවා තෝමස් බාර් එකට ඇතුල් වෙච්ච ගමන් එහෙ මෙච්චර වෙලා කෑ ගහගෙන හිටපු හැම කෙනෙක්ම නිශ්ශබ්ද වෙනවා තෝමස් යනකම්ම මෙයාලා මෙහෙමයි ඉන්නේ ඒක බයත් එක්කම එකතු වෙච්ච ගෞරවයක් එහෙ තෝමස්ගේ යාළුවා ෆ්‍රෙඩීවත් එයාට හම්බ වෙනවා ඉතින් මේ දෙන්නා කතා කර කර ඉන්නකොට ඒ වෙලාවේදී බාර් එකට ඇතුළු වෙච්ච පුද්ගලයෙක් එහෙ තියෙන පුටු මේස ඔක්කොම උස්සලා විසික් කරලා ටිකක් කලබලකාරීව හැසිරෙන්න පටන් ගන්නවා මේ කලබල කරන පුද්ගලයාගේ නම ඩැනි ඉතින් ෆ්‍රෙඩි සහ තෝමස් ඩැනිව ටිකක් සංසුන් කරන්න හදනවා මාව මරන්න එනවා අනේ මාව බේරගන්න කියලා එයා කෑ ගහද්දි හෙයි ඩැනි ඔයාට මුකුත් වෙන්නේ නැහැ ඔයා දැන් ඉංග්ලන්ඩ් වල ඉන්නේ දැන් ඔයාට බය වෙන්න දෙයක් නැහැ කිව්වට පස්සේ තමයි එයා ටිකක් සංසුන් වෙන්නේ මේ ඩැනි සහ තෝමස් පළවෙනි ලෝක යුද සමයේදී ප්‍රංශයට ගිහින් සටන් කරලා තියෙනවා යුද්ධයේදී ඇතිවෙච්ච බලපෑම නිසා තමයි ඩැනි මානසිකව ආබාධයකට ලක් වෙලා ඉන්නේ ඉඳලා හිටලා මේ වගේ තමන්ව කවුද මරන්න එනවයි කියලා එයා කලබල කරන්න පටන් ගන්නවා නමුත් එයාගේ තත්වය හොඳින්ම තේරුම් ගත්ත තෝමස් ඩැනිව සංසුන් කරවලා එයාට ගෙදර යන්නයි කියනවා ඉතින් ඊට පස්සේ තෝමසුත් එතනින් එළියට යන්න හදනවා නමුත් යන්න කලින් ඩැනිගෙන් වෙච්ච අලාභානිය මගේ බිලට එකතු කරන්න කියලයි එයා එතනින් පිටත් වෙන්නේ කොච්චර හොඳ මැරයෙක්ද නේද ආතර් සහ තෝමස් ෂෙල්බීට පස්සේ ඉන්නේ ජෝන් ෂෙල්බී එයාව එක තැනකදී කාන්තාවක් තුවක්කුවක් පෙන්නලා නවත්ත ගන්නවා ක්ෂණයකින් ඒ කාන්තාව ජෝන්ගේ මූණට හොඳ පාරක් ගහනවා මෙයා වෙන කවුරුවත් නෙමෙයි ෂෙල්බී සහෝදරයන්ගේ නැන්ද කෙනෙක් වෙන පොලි අපේ ගමේ ඉන්න පොලි නැන්ද නෙමෙයි මෙයාගේ නම එලිසබෙත් පොලි අපි මින් පස්සේ මෙයාට පොලි නැන්ද කියලාම කියමු නැන්දේ ඇයි ඔයා මට මෙහෙම ගැහුවේ කියලා ජෝන් අහද්දි මෙහෙම නෙමෙයි හරිනම් ඔයාව ගස් බැඳලයි ගහන්න ඕන මෝඩයෝ ඔයා මේ තුවක්කුව ලෝඩ් කරලා තියලා ගිහින් ඔයාගේ පුංචි මාලි ෆින් මේ කාරගෙන සෙල්ලම් කර කර හිටියා කාට හරි මොනව හරි සිද්ධ වුණොත් කවුද වග කියන්නේ හරි නැන්දේ මට සමා වෙන්නයි කියන ජෝන් මින් පස්සේ මේ වගේ දේවල් වෙන්නේ නැහැ කියලා පොරොන්දු වෙනවා හරි එන්න අපි දැන් ෆැමිලි මීටින් එකට යමු කියලා දෙන්නම එතනින් පිටත් වෙනවා මීටින් එකට ෂෙල්බී පවුලේ හැම කෙනෙක්ම වගේ සහභාගි වෙලයි ඉන්නේ මෙයාලගේ මාතෘකාව වෙලා තියෙන්නේ මේ නගරයට අලුතින් පත් වෙලා එන පොලිස් ඔෆිසර් කැම්බල් ගැනයි ඇත්තටම එයා කවුද ඇයි එයා මෙහෙට එන්නේ කියලා කාටවත් කිසිම අදහසක් නැහැ මේ ගැන හිතලා හැමෝම ටිකක් කල්පනා කර කර ඉන්නකොට තෝමස්ගේ මුහුණෙන් විතරක් මේ සිද්ධිය ගැන කිසිම බරපතලකමක් පෙනුනේ නැහැ මේක එතන ඉන්න කවුරුවත් නෝට් කරේ නැති වුණාට පොලි නැන්දට විතරක් ඒක හොඳටම තේරුණා ඉන්ස්පෙක්ටර් කැම්බල් එදා රෑ තමයි ගමට ඇවිත් ඉන්නේ ඉතින් එයා පොලිසියට යන අතරතුරදී මේ ගමේ ඉන්න හැම කෙනෙක්ම එක එක මරකණ්ඩායම් වලට අයත් කියලා එයාට දැනගන්න ලැබෙනවා නමුත් ඉන්ස්පෙක්ටර්ගේ ටාගට් එක මෙයාලා නෙමෙයි ආතර් ෂෙල්බි තෝමස් ෂෙල්බි සහ ෆ්‍රෙඩි මේ තුන් දෙනා තමයි මෙයාගේ ටාගට් එක ඒ සීන් එක එහෙමම කට් කරොත් පල්ලියක වාඩි වෙලා යාඥා කර කර ඉන්න පොලි නැන්දව බලන්න තෝමස් එනවා තෝමස් ඔයා අපෙන් මොනව හරි හංගනවද ෆැමිලි මීටින් එකේදී මං ඔයා දිහා බලාගෙනයි හිටියේ අලුතෙන් එන ඉන්ස්පෙක්ටර්
ඩිරෙක්ටර් මොකටද එන්නේ කියලා ඔයා දන්නව නේද? ඒක මට කියන්නයි කියද්දි තෝමස් කියන්න පටන් ගන්නවා. දවසක් තෝමස් සහ එයාගේ ගෝලියෝ කණ්ඩායමක් මෝටර් සයිකල් සහ එන්ජින් අසුරලා තියෙන ගබඩාවකට ගිහින් එහේ තියෙන දේවල් හොරකම් කරගන්න හදනවා. ඉතින් එහේ තියෙන ලෑලි පෙට්ටි ඇරලා බලද්දි එයාලට මෝටර් එන්ජින් වෙනුවට ලැබෙන්නේ මිලිටරි අවි ආයුධ. යුද්ධයක් වුණත් කරන්න පුළුවන් තරම් ආයුධ තොගයක් මෙයාලට ඒ ගබඩාවේදී හම්බ වෙනවා. සමහර විට ඒ ආයුධ තොගය හොයාගෙනයි අලුත් ඉන්ස්පෙක්ටර් ඇවිත් ඇත්ති කියලා තෝමස් කියද්දි, හරි තෝමස්, ඔයාලට ආයුධ වගයක් හම්බ වුණා. ඉතින් ඒ ටික එහෙමම දාලා නේද ඔයාලා ආවේ කියලා පොලීනෙන්ද අහනකොට, නැහැ නැන්දේ, ඒක එහෙම සිද්ධ වුණේ නැහැ. මං ඒ ටික අරගෙන ආවා. අපිට ඒක කවදා හරි ප්‍රයෝජනවත් වේවි කියලායි මං එහෙම කරේ. මේක අහපු ගමන් පොලීනෙන්දට නම් හිතා ගන්නවත් බැරි වුණා. මොකද මේක සාමාන්‍ය දෙයක් නෙමෙයි. කොහොම වුණත් හිතට හයියක් ඇති කරගෙන පොලීනෙන්ද නම් කියන්නේ, තෝමස්, ඔයා මට පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ. ඔයා මොනව කරත් ඒකේ තේරුමක් ඇති. එකට දහසරයක් කල්පනා කරලයි ඔයා හැම දෙයක්ම කරන්නේ. නමුත් පරිස්සමෙන් වැඩ කරන්න කියලා පොලීනෙන්ද එතනින් පිටත් වෙනවා. මරකම්, සූදුව, ආයුධ මේ වගේ යන මේ කතාවේ පුංචි ආදර කතාවකුත් තියෙනවා. ඒ ආදරවන්තයෝ වෙන කවුරුවත් නෙමෙයි, ෂෙල්බි පවුලේ සහෝදරියක් වෙන ඇඩා ෂෙල්බි සහ තෝමස්ගේ පුංචි කාලේ යාළුවා වෙන ෆ්‍රෙඩි අතරයි. කාටවත්ම නොදැන හොර රහසේ මේ දෙන්න ආදරය කරනවා. මේ සිද්ධිය ෂෙල්බි පවුලේ කවුරුවත් දන්නේ නැහැ. එයාලා දැනගත්තොත් මේ දෙන්නම ඉවරයි. මේ පීකි බ්ලයින්ඩර්ස් මරකල්ලිය පාලනය කරන ප්‍රදේශයට වෙනත් ගෑනු ළමයෙක් එනවා. තෝමස් හුඟක්ම කැමති බාර් එක තියෙනවා නේද? අන්න ඒක ඇතුළට ගිය මේ ගෑනු ළමයා තමන්ගේ නම ග්‍රේස් කියලා හඳුන්වලා දීලා එයාට මොකක් හරි රස්සාවක් ඉල්ලනවා. එයාට සින්දු කියන්න පුළුවන් හැකියාවකුත් තියෙන නිසා බාර් එකේ අයිතිකරු එයාව රස්සාවට බඳව ගන්නවා. මීට පස්සේ තමයි ඉන්ස්පෙක්ටර් කැම්බල්ගේ සෙල්ලම පටන් ගන්නෙ. එයා මොකද කරන්න කිව්වොත් තියටර් එකක චිත්‍රපටයක් බලාගෙන ඉන්න ආතර් ෂෙල්බිව අත්අඩංගුවට ගන්නවා. ආතර්ව අරගෙන ගිහින් එයාලා නිකම් ප්‍රශ්න කරේ නැහැ. එයාට හරිම අමානුෂික විදිහට පහර දීලයි ප්‍රශ්න කරන්නේ. දැන්වත් මට ඇත්ත කියන්න, ඔයා ඒක කොහෙද තියාගෙන ඉන්නේ? ඔයාලා හොරකම් කරපු ආයුධ කොහෙද තියෙන්නේ කියලා කෙලින්ම අහන්නේ නැතුව ඉන්ස්පෙක්ටර් ඒක කොහෙද තියෙන්නේ කියලා ටිකක් වටින් ගොඩින් තමයි අහන්නේ. ඔයාලා මගෙන් මොනවද අහන්නේ කියන එක මට නම් තේරෙන්නේ නැහැ කියලා ආතර් කියනවා. නමුත් එයා කියන කිසිම දෙයක් ඉන්ස්පෙක්ටර් විශ්වාස කරේ නැහැ. ඒ නිසාම ආතර්ගේ අතේ ඇඟිල්ලක් එහෙමම කඩලා දානවා. මේ තරම්ම මෙයාට හිරිහැර කරලත් මෙයා මොකුත්ම කියන්නේ නැත්තම් තමන්ගේ වයසින් භාගයකටත් වැඩියෙන් රාජකාරී කරලා තියෙන මේ ඉන්ස්පෙක්ටර් ආතර් කියන්නේ බොරු නෙමෙයි, ඇත්ත කියන්නේ කියලා තේරුම් ගන්නවා. ඒ නිසාම ආතර්ව මෙයාලා නිදහස් කරනවා. මේ කිසිම දෙයක් නොදන්න තෝමස් එයා කැමැතිම බාර් එකට ගිහින් එහේ සමාජ ආශ්‍රය කරන්න හදද්දි අලුතෙන් වැඩට ඇවිත් ඉන්න ග්‍රේස්ව දකිනවා. එයාගෙන් ඩ්‍රින්ක්ස් අරගන්නවත් එක්කම තෝමස් එයා දිහා හොඳ සෝදිසියෙන් බලනවා. ග්‍රේස්ුත් එහෙමයි තෝමස් දිහා බලාගෙන හිටියේ. ටික වෙලාවකින් තෝමස් එතනින් එළියට ගියාට පස්සේ ග්‍රේස්ට කතා කරන බාර් එකේ අයිතිකරු, මේ බලන්න ළමයෝ, දැන් ඇවිත් ගියේ තෝමස් ෂෙල්බි. මෙහෙ ඉන්න පීකි බ්ලයින්ඩර්ස් කියන මරකණ්ඩායමේ එක්කෙනෙක්. එයත් එක්ක නම් කිසිම ප්‍රශ්නයක් ඇති කරගන්න එපා. මොකද එයාලා හුඟක්ම දරුණු අය. මේ විදිහට ග්‍රේස්ට අවවාද කරලා අයිතිකරු එතනින් ගියාට පස්සේ ග්‍රේස්ට නම් තෝමස්ව දකිද්දි ඒ තරම්ම නරක කෙනෙක් විදිහට දැනෙන්නේ නැහැ. කොයිතරම් අහිංසක මූණක්ද ඒක. එහෙම එකක් නැතුව ඇති කියලා එයාම හිතා ගන්නවා. එහෙමම තෝමස් තමන්ගේ ගෙදර එනවා. ගෙදර ඇවිත් බලද්දි හොඳටම ගුටි කාලා තුවාල වෙලා මූණ පුරාම ලේ ගලාගෙන ඉන්න අයියව දකිනවා. එයාව මේ විදිහට දැකලා හුඟක් දුක් වෙන තෝමස් අයියාගේ මූණේ තියෙන ලේ පැල්ලම් එයාම පිහිදන්න පටන් ගන්නවා. තෝමස් එයාලා මට ගහද්දි ඒක කොහෙද, ඒක කොහෙද කියලා අහලයි මට ගැහුවේ. මේක එයාලට හුඟක් බරපතල ප්‍රශ්නයක්ලු. එයාලගේ ජාතික ආරක්ෂාවටත් බලපාන්න පුළුවන් කියලා කියනවා. එයාලට අයිති දෙයක් කවුදෝ කෙනෙක් අරගෙන ඒක අරගත්තේ අපි කියලා එයාලා සැක කරනවා. මීට පස්සේ ඉඳන් පොලිස් නිලධාරිනුත් අපිව ඇහැ ගහගෙනම ඉඳීවි. ඒ නිසා අපි කරන කිසිම දෙයක් මින් පස්සේ එලිපිට කරන්න බෑ. මේකට අපි මොනාම හරි කරන්න ඕන මල්ලි කියලා ආතර් කියද්දි තෝමස් කිසිම දෙයක් නොකිය නිශ්ශබ්දව අහන් ඉන්නවා. මොකද ආයුධ ටික හොරකම් කරේ තමන්. නමුත් ඒකේ ප්‍රතිවිපාක විඳින්න සිද්ධ වුණේ තමන්ගේ අයියාට. මේ ගැන හිතලා එයා හුඟක් දුක් වෙනවා. නමුත් අයියා කියන විදිහට මේකට හදිස්සි වෙලා තීරණ අරගෙන ක්‍රියාත්මක කරන්න බෑ. ටිකක් ඉවසීමෙන් ඉඳලයි මේකට හොඳ උත්තරයක් දෙන්න ඕන. මේ විදිහට කල්පනා කරන තෝමස් අයියා ගැන හිතලා ටිකක් කලකිරීමෙන් ඉන්න නිසා ආයෙත් බාර් එකට යනවා. එහේ අලුතෙන් වැඩට ආපු ග්‍රේස් කියන ගෑනු ළමයා සින්දු කිය කිය ඉන්නවා. ආ, මෙයාට සින්දු කියන්නත් පුළුවන්ද? මේ විදිහට හිතාගෙන එයා දිහා බලාගෙන ඉන්න තෝමස් ටික වෙලාවකින් මේ මොකක්ද මේ අලුත් සෙල්ලම? මීට පස්සේ ඉඳන් මෙහෙ කවුරුත් සින්දු කියන්න බෑ. හැමෝම තම තමන්ගේ වැඩක් බලා ගන්නයි කියලා එතනින් පිටත් වෙනවා. එතනින් කට් කරොත් මෙහේ ඉන්ස්පෙක්ටර් කැම්බල්ව පෙන්නනවා. එයා තමන්ට ඉහලින් ඉන්න චර්චිල් කියලා නිලධාරියෙක්ව හම්බ වෙන්න ඇවිත්, මේ බලන්න ඉන්ස්පෙක්ටර්, අපි කොහොම හරි අපෙන් නැති වෙච්ච වෙපන් ඔක්කොම හොයා ගන්න ඕන. නමුත් අපි ආයුධ වගයක් තමයි හොයන්නේ කියන එක මෙහේ ඉන්න කාටවත් දැනගන්න බෑ. මොකද අපි මේවා ටික හොයනවයි කියලා ආයුධ හොරකම් කරපු කල්ලිය දැනගත්තොත්
එයාලා ඒ ටික ලැබිච්ච ගානකට විකුණලදයි. එහෙමත් නැති වුණොත් එයාලා දන්න අයට බෙදලා දෙන්න පුළුවන්. මේකෙන් මොනව සිද්ධ වුණත් අපේ රජයටයි ප්‍රශ්න ඇති වෙන්නේ. ඒ නිසා ටිකක් රහසිගතව හැම දෙයක්ම කරන්න. නමුත් ඔයාට ඕන දෙයක් කරන්න බලය තියෙනවා. ඉතින් එදා රෑ තෝමස් මොකද කරන්නේ? එයා ළඟ තියෙන ආයුධ හැම එකක්ම එයාගේ මාමා කෙනෙක් වෙන චාර්ලීට බාර දීලා එයාගේ යාඩ් එකේ කාටවත් නොදැනෙන්න ආරක්ෂිතව තියාගන්නයි කියනවා. තෝමස් මේක නම් මට ලොකු ප්‍රශ්නයක් වගේ පේන්නේ. අපි කාටවත් හොරෙන් මේ ටික අරගෙන ගිහින් ගමේ පොදු ස්ථානයක හැමෝටම පේන විදිහට තියලා එමු. පොලිසියත් ඒක අරගනි. ඊට පස්සේ නම් අපිට ප්‍රශ්නයක් වෙන එකක් නැහැ කියලා මාමා කියද්දි තෝමස්ට නම් මේ ගැන වෙනම අදහසක් තියෙන්නේ නැහැ මාමි. මේ ටික ඔයා හොඳට පරිස්සමින් තියාගන්න. මේකට මං ගාව හොඳ ප්ලෑන් එකක් තියෙනවා කියලා තෝමස් කියනවා. ඕහෝ තෝමස්, ඔයාගේ ප්ලෑන් එකක්ද? එහෙනම් ඒක ඔයාම කියනකම් වෙනත් කිසිම කෙනෙක්ට ඒ ගැන හිතා ගන්නවත් බැහැනේ. මේ විදිහට මාමා කියනවා. එක අතකින් මාමා කියන එක ඇත්ත තමයි. තෝමස් දෙයක් කරන්න කියලා ප්ලෑන් කරොත් ඒක කවදාවත් වරදින්නේ නැහැ. ඊළඟ දවසේ උදේම මේ ගමේ තියෙන කෞතුකාගාරයකට ඉන්ස්පෙක්ටර් කැම්බල් යනවා. එහෙ බැලින්නම් බාර් එකට අලුතෙන් වැඩට ආපු ග්‍රේස් කියන ගෑනු ළමයක් ඉන්නවා. මේ දෙන්නම එහෙ ඉන්න කාටත් එච්චර නෝට් වෙන්නේ නැති වෙන විදිහට කතා කරනවා බලද්දි මේ ග්‍රේස් කියන ගෑනු ළමයා ඉන්ස්පෙක්ටර්ගේ ඔත්තුකාරයෙක් වගේ පේන්නේ. ඔව්, ඒක ඇත්ත තමයි. පොලිස් නිලධාරියෙක් විදිහට නොයා සාමාන්‍ය ගෑනු ළමෙක් විදිහට එතනට ගියොත් හුඟක් තොරතුරු හොයාගන්න පුළුවන්. ඒකයි මේ විදිහේ ප්ලෑන් එකක්. සර්, ඔයා හිතන විදිහට මේ පීකි බ්ලයින්ඩර්ස් මර කණ්ඩායමේ නායකයා ආතර් කියලායි ඔයාලා හිතාගෙන ඉන්නේ. නමුත් ඒ කණ්ඩායමේ නායකයා ආතර්ගේ මල්ලි තෝමස් කියන කෙනයි. ඔයා මුලින්ම තෝමස් කියනුයි ප්‍රශ්න කරන්න තිබුණ කියලා ග්‍රේස් කියද්දි ඒකට තමයි ළමයෝ මං ඔයාව තියාගෙන ඉන්නේ. ඔයා තෝමස් එක්ක ටිකක් ළඟින් ආශ්‍රය කරලා එයා ගැන හැම දෙයක්ම දැනගෙන ඇවිත් මට කියන්න ඕන. ඉන්ස්පෙක්ටර් කියපු දෙයට එකඟ වෙලා ග්‍රේස් එතනින් පිටත් වෙනවා. ඊළඟ දවසේදී යුද්ධයේදී මානසික ආබාධයකට ලක් වෙලා හිටපු ඩැනි ඉන්නව නේද? අන්න එයාට ආයෙත් එයාගේ ලෙඩේ උත්සන්න වෙලා පාර එක තැනක ඉඳගෙන මාව මරන්න එනවා, මාව මරන්න එනවයි කියලා කලබල කරන්න පටන් අරගෙන එයා පුංචි හෝටලයක් ළඟ වාඩි වෙලා ඉඳගෙන මේ විදිහට කෑ ගහද්දි ඒ හෝටලේ වැඩ කරපු ඉතාලියානු ජාතිකයෙක් ඇවිත් ඔයා මෙතන කලබල නොකර කරුණාකරලා මෙතනින් යන්නයි කියනවා. නමුත් ඩැනි මේ ඉතාලියානු ජාතිකයා කියන කිසිම දෙයක් අහන පාටක් නැහැ. ඉතින් මේ අවන්හලේ සේවය කරන ඉතාලියානු ජාතිකයා මොකද කරන්නේ? ඩැනිව බය කරන්න කියලා හිතාගෙන අතේ පිහියකුත් අරගෙන ඇවිත් ඒක පෙන්නලා එයාට මෙතනින් යන්නයි කියලා තර්ජනය කරනවා. එයාගේ අතේ තියෙන පිහිය දැකලා හුඟක් බය වුණු ඩැනි මොකද කරන්නේ? මාව මරන්න එනවයි කියලා කෑ ගහ එයාගේ අතේ තිබුණු පිහිය අරගෙන එයාටම අනිනවා වගේම මේ පහර දීමෙන් ඉතාලි ජාතිකයාව එතනම මිය යද්දි හොඳටම බය වෙච්ච ඩැනි එතනින් පැන ගන්නවා. මේ ඩැනිගේ අතින් මිය ගියේ ඉතාලියානු ජාතිකයෙක්. එයා මේ ගමේ ඉන්න ඉතාලි ජාතික මැර කණ්ඩායමක එක්කෙනෙක්. ඒ නිසා ඒ මැර කණ්ඩායමේ අනෙක් කට්ටිය ඩැනිව මරන්න කියලා ප්ලෑන් කරනවා. නමුත් ඩැනිගේ සපෝට් එකට අපේ තෝමස් ඉන්නවා. ඩැනිගේ අතින් එයාලගේ කෙනෙක් මිය ගියා. ඒ නිසා අනිවාර්යෙන්ම ඩැනි දැන් මැරෙන්න ඕන. එහෙම නැති වුණොත් මේ ඉතාලි මැර කණ්ඩායම සහ පීකි බ්ලයින්ඩර්ස් කණ්ඩායම අතර ගෑන්ග් වෝර් එකක් ඇති වෙන්න පුළුවන්. අනවශ්‍ය විදිහට ලේ ගැලීම් ඇති වෙන්න හොඳ නැහැයි කියලා හිතන තෝමස් මොකද කරන්නේ? අනිත් අයගේ අතින් මැරෙනවට වඩා තමන්ගේ අතින්ම තමන්ගේ යාළුවව මරන්නම් කියලා ඩැනිව වරායක් ළඟට එක්කගෙන එනවා. මට සමා වෙන්න ඩැනි, මට මේක කරන්නම සිද්ධ වෙනවා කියලා තෝමස් කියද්දි ඒකට කමක් නැහැ තෝමස්, මේ හැම දෙයකටම මමයි හේතුව. ඔයාගේ අතින්ම මැරෙන එක මටත් සතුටක්. කොහොමහරි මගේ දරුපවුල විතරක් හොඳින් බලා ගන්නයි කියලා ඩැනි අනිත් පැත්තට හැරෙනවා. තෝමස් ඩැනිගේ ඔළුවට තුවක්කුව එල්ල කරලා වෙඩි තියලා දානවත් එක්කම තෝමස්ගේ මූණ පුරාම ඩැනිගේ ලේවිසික් වෙද්දි හරියටම ඒ වෙලාවේදී එතෙන්ට ආපු බෝට්ටුවකට ඩැනිගේ සිරුර වැටෙනවා. හරි, පලට පණක් නැසුණයි කියලා සතුටු වුණු ඉතාලි මැරකල්ලිය දෙන්නත් ඩැනි මැරුණ එක දැකලා එතනින් පිටත් වෙනවා. ටනල් එකක් ඇතුලෙන් අර බෝට්ටුව ගමන් කරද්දි මැරිලා හිටපු ඩැනි එක පාරටම නැගිටිනවා. මේ බෝට්ටුව පැදගෙන ආවේ වෙන කවුරුවත් නෙමෙයි, තෝමස්ගේ මාමා කෙනෙක් වෙන චාර්ලි. මේ හැම දෙයක්ම තෝමස්ගේ ප්ලෑන් එකක්. ඉතාලි මැරකල්ලිය රවට්ටන්නයි මේ විදිහේ නාඩගමක් කරලා තියෙන්නේ. අපි කොහෙද යන්නේ කියලා ඩැනි අහද්දි ඔයා මාත් එක්ක දැන් එන්න ඩැනි. තෝමස් ඔයාට කරන්න වැඩක් බාර දීලා තියෙනවා. ඔයාට මං කියන එක තාමත් තේරුන්නේ නැද්ද? ඔයා දැන් පීකි බ්ලයින්ඩර්ස් මැර කණ්ඩායමේ එක්කෙනෙක්. මේ විදිහට අංකල් චාර්ලි කියද්දි ඩැනිට නම් මේ කිසිම දෙයක් තේරුනේ නැහැ. ඔහේ බලාගෙන ඉන්නවා. ඒ සීන් එක එහෙමම කට් කරලා මෙහෙ ආතර්ව පෙන්නනවා. එයා හුඟක් කේන්ති ගිහින් ඉන්නේ. තෝමස්, ඔයා මේ මොනවද කරලා තියෙන්නේ? අපේ අශ්වයා දින්නා, එයාගේ පිටේ ඔට්ටු අල්ලපු අර චීන ජාතිකයෝ හැම කෙනෙක්ම හුඟක් සතුටින් ඉන්නවා. නමුත් අපිට එහෙම නැහැ. අපි හුඟක් පාඩු වෙලා අපේ අශ්වයා
වැරදුනානම් අපිට තව සල්ලි හොයාගන්න තිබුණා මේකද ඔයාගේ මහ ලොකු ප්ලෑන් එක මේ විදිහට ආතර් කෑ ගහද්දි අයියේ මේකත් මගේ ප්ලෑන් එකේ කොටසක් තමයි හැම දෙයක්ම හේතුවක් මතයි සිද්ධ වෙන්නේ මේ තරඟයේදී අපේ අශ්වය දින්නා එයාගේ පිටේ ඔට්ටු අල්ලපු හැම කෙනෙක්ම හොඳට සල්ලි හම්බ කරා ඊළඟ තරඟයේදීත් අපේ අශ්වයම තමයි දිනන්නේ එතකොට ඔට්ටු අල්ලන හැම කෙනෙක්ම මින් පස්සෙත් අපේ අශ්වය තමයි දිනන්නේ කියලා විශ්වාස කරලා එයාගේ පිටේ ඔට්ටු අල්ලයි මේ කාරණය ගමේ හැම කෙනෙක්ටම දැනගන්න ලැබුණොත් එයාලත් අපේ අශ්වයාගේ පිටේ තමයි ඔට්ටු අල්ලන්නේ ඒකත් පුංචි ගණන් නෙමෙයි ලොකු මුදලකට නමුත් තුන්වෙනි තරඟයේදී අපේ අශ්වයා පරදී අපිට මේ තරඟවලදී පාඩු වුණාට වඩා වැඩියෙන් තුන්වෙනි තරඟයේදී ලාභයක් ලබන්න පුළුවන් මේක තමයි මගේ ප්ලෑන් එක කවදත් ආරම්භයේදී ටිකක් පරාජය වුණොත් තමයි අවසානයේදී දිනන්න පුළුවන් මේක තමයි මගේ ස්ටයිල් එක ආතර් මේ විදිහට තෝමස් පැහැදිලි කළාට පස්සේ තමයි එයාගේ ප්ලෑන් එක ගැන ආතර් තේරුම් ගන්නේ පුංචි අශ්ව තරඟයකට මේ තරම් ප්ලෑන් කරනවා නම් මේ කතාවේ ඉදිරියට තවත් මොන මොනව සිද්ධ වෙයිද ඒවට තෝමස් මොන වගේ දේවල්ද ප්ලෑන් කරන්න යන්නේ දැනීව ඇයි බේරගත්තේ රජයට අයිති ආයුධ හොරකම් කරලා තෝමස් මොනවද කරන්න යන්නේ මේ දේවල් හැම එකක්ම ඉදිරියට එන එපිසෝඩ් වලදී ඔයාලට දැනගන්න පුළුවන් පීකි බ්ලයින්ඩර්ස් ටීවී සීරීස් එකේ පළවෙනි සීසන් එකේ පළවෙනි එපිසෝඩ් එක අවසන් දෙවෙනි එපිසෝඩ් එකත් අරගෙන මං ඔයාලව හම්බ වෙන්නම් Thank you.